ඉස්සලා මං කියන්නම් මගේ පළවෙනි වීඩියෝ එක YouTube එකේ ගොඩක් කට්ටිය බලලා තිබුණා ලයික් කරලා තිබුණා subscribe කරලා තිබුණා ඒ හැම ප්‍රතිචාරයකටම බොහොමත්ම ස්තුතියි ගොඩක් ආදරෙන් ඒ හැම ප්‍රතිචාරයක්ම පිළිගන්නවා බොහොමත්ම ස්තුතියි අද මම කතා කරන්න යන්නේ ඉතාලියට දෙයියන්ගේ රට කියන්නේ ඇයි කියලා මම ඒ දේ කතා කරන්න කලින් පොඩි හැඳින්වීමක් කරන්න මං ඉන්නේ මම සිංහල බෞද්ධ කෙනෙක් මම ලංකාවේ සිටනකලුත් මෙහි රටට ආවට පස්සේ පළවෙනි දවසේ සිට මේ වෙනකලුත් උදේහස බුද්ධ පූජාව තියෙන කෙනෙක් නම කතෝලික කෙනෙක්ට වඩා මේ වෙන සිදුවීම් මට දැනෙන්නේ වෙනස් විදියකට හොඳයි දැන් අපි කතා කරමු ඉතාලියට දෙයියන්ගේ රට කියන්නේ ඇයි කියලා ඒදී වෙන්න ප්‍රධානම හේතු සාධකයක් තමයි කතෝලිකයන්ගේ ප්‍රධාන මුදුන් මල්කඩව වතිකානුව පිහිටලා තියෙන්නේ මේ භූමියේ රෝම නගරේ හොඳයි අපි දැන් කතා කරමු මේ හේතු දේවල් මොනවාද කියලා ඉතාලිය තුල යම් කිසි කෙනෙක් සිටිනම් ඒ කෙනා බඩගින්නේ නොසිටීවි මොකද කියනවා නම් මේ ඉතාලියේ සෑම නගරයකම යම් කිසි දේවස්ථානයක මේ රට තුල සිටින කෙනෙක්ට දිවා රාත්‍රී ආහාර වේල නොමිලේ ලබා ගත හැකි ඒ ආහාර වේල ගැන කියනවා නම් ඔබ ගියොත් ඉතාලියේ සුපිරි ඉතාලියේ රෙස්ටුරන්ට් එකකට ඒ ලැබෙන ආහාර වේල හා සමානම ආහාර වේලක් තමයි ඒ යන අයට දෙන්නේ එතකොට මේ මම කියන දේ මේක නොකඩවා සිදුවෙන්න දිනපතාම දිවා රාත්‍රී ආහාර වේල ඔබට නොමිලේ ලබා ගත හැකි මේ ඉතාලියේ රට තුල අපි ඒ ගැන කතා කරොත් අපේ ලංකාවේ අපි අවුරුද්දට මාස දෙකක් දන්සල් දෙනවා වෙසක් සහ පොසොන් මාසවල වල දැන් ඒ විදිහට බැලුවොත් මේ ඉතාලි රටේ හැමදාම දන්සල් දෙනවා වගේ තමයි ඔබට සුපිරි ගණයේ ආහාර වේලක් දිවා රාත්‍රී ඒ දෙකටම ඒ වේල් දෙකම ඔබට ලබා ගන්න පුළුවන් ඊළඟ පොයින්ට් එක තමයි මේ රටේ යම්කිසි කෙනෙක් සිටිනවා නම් ආදායමට වඩා වියදම වැඩි එතකොට ඔබ දරු පවුලක් සමග සිටිනවා නම් ඒ කෙනාට ඇත්තටම ජීවත් වීම හරි අසීරු කාරණාවක් වෙනවා නමුත් මේ ඉතාලි රට තුල සිටිනවා නම් ඒ කාරණාවද අසීරු කාරණාවක් නොවේ මොකද කියනවා නම් ඒ කෙනාට ඒ තමාගේ නිවසට යාබද දේවස්ථානයක ඔහුට හැකියාව තියෙනවා ඔහුගේ සිය පවුලටම සරිලන මාසෙටම අවශ්‍ය කරන සියලුම වියලි ආහාර ඒ දේවස්ථානයේ ලබා ගන්න. ඔබට දිනයක් වෙන් කරවාගෙන සෑම මාසකම නොකඩවා ඔබට ඒ සිටින කෙනාට ඒ වියලි ආහාර ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ සිය පවුලටම ඇඳුම් පැළඳුම් පවා එම දේවස්ථානය මගින් ලබා දෙනවා. එතකොට ඔබ පොඩ්ඩක් හිතන්න මේ දේවල් ඒ ආහාර දෙන දේවල් දිනපතාම එතකොට මේ දේවල් මේ මාසෙ පතා නොකඩවා මේ හැම දෙෙම සිදු වෙන්නේ කොහොමද කියලා මේ දේවල් හරි පුදුමයක් හොඳයි අපි යමු ඊළඟ පොයින්ට් එකට ඒ වගේම මේ රට තුල යම්කිසි කෙනෙක්ට රැකියාව අහිමි වීමක් සිදු වෙනවා නම් ඒ කාරණාවද මේ ඉතාලි රට තුල ප්‍රශ්නයක් නොවේ මොකද ඉතාලි රජයේ විසින් ඔබ වෙනුවෙන් සිටිනවා ඔබ ඊළඟ රැකියාව තෝරගන්නේ අවුරුද්දකින් හෝ වෙන්න පුළුවන්. ඒ අවුරුද්දක් කාලය පුරාවටම ඔබට යම්කිසි වැටුපක් ලබා දෙනවා. ඒ අවුරුද්දක කාලයක් වෙනකම් ඔබ මාසකින් මාස දෙක තුනකින් වෙන්න පුළුවන්. ඔබ මොකද ඔබට ලැබෙන සෑම රැකියාවකටම ඔබ යන්නේ නැහැ. ඔබට සුදුසු රැකියාවක් එනකම් ඔබට බලා සිටින්න වෙනවා. නමුත් ඒ වෙනුවෙන් ඉතාලි රජය ඔබට යම්කිසි ගෙවීමක් සිදු කරනවා. හැබැයි ඒ ගෙවීම තීරණය වෙන්නේ ඔබ පෙර කරපු රැකියාවල් වල ගත්ත වැටු සමග තමයි. අපි යමු ඊළඟ පොයින්ට් එකට. ඒක තමයි කොරෝනා ව්‍යසනය. ඔව් ඉතාලි රට ගැන ලොකු කතාබහක් ඇති වෙච්ච කාලයක් තමයි ඒක.
ඇත්තටම ඉතාලි රටේ ගොඩාක් දෙනෙක් නැති වුණා. හැබැයි මම කියන්න ඕනේ මේ ඉතාලි රටේ ගොඩක් වයසක අය ඉන්නවා අවුරුදු 80 90 100 වගේ වයස කාණ්ඩවල. ඒ අය තමයි ඇත්තට මේ කාලේ ගොඩක් නැති වුණේ. ඒ කොහොම වුණත් මේ ඉතාලි රජය පුදුම විදියට ඒ රට තුල ජීවත් වෙච්ච මිනිසුන්ට සහන සැලසුවා. එතකොට මේ ඉතාලි රටේ ඕනතරම් සුපර් මාකට් එකට ගියත් ෆාමසි එකට ගියත් මාස්ක් ග්ලව්ස් ඒ සෞඛ්‍ය ආරක්ෂිත ඕන කරන භාණ්ඩයක් අපිට මිලදී ගැනීම හැකියාව තිබුණා. ඒ කිසිම දෙයක් හිඟයකට ලක්ුන්නේ මොනතරම් ව්‍යසනය බලපෑවත් මේ රටට. ඒ විතරක් නෙවෙයි මේ රට තුල ඒ ජීවත් වෙන ඔබ දන්නවා ප්‍රධාන ප්‍රසිද්ධ රටවල් තියෙනවා. ඒ කාලය තුල ඒ මාස්ක් ග්ලව්ස් නැතුව ඩොක්ටර්ස්ලා නර්ස්ලා රැකියාවෙන් පවා ඉවත් වුණා. නමුත් මේ රටට එහෙම ප්‍රශ්නයක් කවදාවත් ඇති වුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ රට තුල ගොඩක් විදේශිකයන් සිටිනවා. ඉතින් මේ විදේශිකයන් තම තමන්ගේ රටවල් වලට යන්න පටන් ගත්තා. මොකද මේ කාලය තුල ගොඩක් බය වුණා මිනිස්සු. නමුත් මගේ මහත්තයයි මමයි මේ රට තුල සිටියා. ඒක නිසා අපි දන්නවා මේ රජය කොහොමද ඒ කාලය තුල සිටිය මිනිසුන්ට උදව් කරේ, ඒ සහනයන් සැලසුවේ කියලා. ඇත්තටම ඒ කාලය තුල දවස් 3න් 3ට වගේ රජය විසින් වියලි ආහාර මල්ලක් ගෙදරටම ලැබෙන්න සැලසුවා. ඒ විතරක් නෙවෙයි එක පුද්ගලයෙක්ට 150 ගානේ යුරෝ දැන් මමයි මහත්තයා ඉන්නවා නම් යුරෝ 300 කාඩ් එකක් අපිට ලැබුණ සුපර් මාකට් එකෙන් ඒ අපිට අවශ්‍ය කරන බඩු මිල දී ගන්න. එතකොට වියලි ආහාර මේ රජයේ මගින් විතරක් නෙවෙයි රෙඩ් ක්‍රොස් එකිනුත් අපිට දවස් 3න් 3ට වගේ ඒ වියලි ආහාර ලබා දුන්නා. ඇත්තටම දරුවන් සිටින පවුල් වලට ඒ දරුවන්ගේ කැම බීම සියලුම දේවල් බීම එකේ ඉඳන් චීස් දේ අවශ්‍ය කරන සියලුම දේවල් ලබා දුන්නා. දරුවන්ට අවශ්‍ය කරන පැම්පර්ස් ඒ අවශ්‍ය කරන සියලුම දේවල් දින 3න් 3ට වගේ වියලි ආහාරය හැමදේම ගෙදරට ලබා දුන්නා. එතකොට ඊළඟ දේ තමයි මේ රටේ යම් කිසි කෙනෙක් ගෙවල් කුලිය ඒ කාලය තුල ගෙවීමට අසීරුතාවයක් වුණා නම් ඒ ගෙවල් කුලියටද යම් කිසි ආධාරයක් රජය විසින් කරා. ඒ වගේම ලෝන් අරගෙන සිටින පුද්ගලයන්ට ඒ සඳහාද ඒ කාලය දික් කිරීමක් ඒ වගේ සහන ලබා දුන්නා. මම මේ ළඟම වෙච්ච පොඩි සිදුවීමක් පැහැදිලි කරන්න පොඩි නිදසුනක්. පහුගිය දවස්වල ගොඩක් ඉතාලිය ගැන කතා කරා. අධික රස්නයක් ඇවිල්ලා හිරු රශ්මිය වැඩි වෙලා ඒ ගැන. ඊට පස්සේ මේ ගැන කතා වෙලා දවසයි දෙකයි තුනයි අපිට හිතාගන්න බැරි විදියට සීතලක් ආවම ඉතාලි රටට. ඇත්තටම අපි කතා කරා කොහොමද මෙහෙම වෙන්නේ, මේක සමර් කාලය, මේ මෙහෙම විදියට සීතලක් ඇති වෙන්න විදියක් නැහැ කියලා. ඒ මම ඔබට කිව්වේ පොඩි නිදසුණක්. ඇත්තටම මේ රටේ ජීවත් වෙන කෙනෙක්ට කටින් කියවෙන දෙයක් තමයි මේ රට දෙයියන්ගේ රට කියලා. මොකද මේ වගේ සහන දෙන රටක් මං හිතන්නේ ලෝකේ තව කොහෙවත් තියෙනවා කියලා. ඔබ පොඩ්ඩක් හිතන්න මේ දේවල් මේවා දවසක් දෙකක් අවුරුද්දක් මේ අවුරුදු ගානක් තිස්සේ මේ පැවතෙන දේවල්. තව ඉස්සරහටත් මේ දේවල් පවතිනවා. ඉතින් මේ දේවල් කොහොමද රටක් නොවැටි මේ දේවල් දිගටම මිනිසුන්ට මේ විදියට ඇත්තටම එක වීඩියෝ එකකින් මේ දේවල් කතා කරන්න බෑ මේ ඉතාලි රට තුල මේ දෙන සහනයන් ගැන. මම ඉස්සරහට තව වීඩියෝස් කරන්නම් කොහොමද වැටුපත් සමග තව ලැබෙන දීමනාවල්, ඒ වගේ දරුවන් සිටිනවා නම් ඔවුන්ට ලැබෙන දීමනාවල්, මේ රටේ මහ පුදුමාකාර විදියට මිනිසුන්ට සහනයන් ආධාරේ පුදුම විදියට ලැබෙන රටක් මේක. ඔබ දන්නවා කොහේ හෝ රටක යම් කිසි ව්‍යසනයක් සිදුවුවොත් මුලින්ම ඉදිරිපත් වෙන්නේ මේ ඉතාලි රට. බෙහෙත් ද්‍රව්‍ය යවන්නද, ආමයකින් යවන්නද, ආධාර යවන්නද, ඒ වගේ ඒ හැම දෙයකටම ඉදිරිපත් වෙන්න බලාගෙන ඉන්න රටක් ඇත්තටම. මේක මහා මේ මිනිසුන් ගැන හිතන හරි පුදුමාකාර රටක්.
මේ ඉතින් ඒක නිසා මම තමයි මම මේ කියන්නේ මම තව ඉස්සරහට කතා කරන්නම් මේ ඉතාලියේ තව දෙන සහනයන් මොනවද ඇත්තටම ඔබට හැකියාවක් ලැබුණොත් ඔබට අවස්ථාවක් ලැබුණොත් මේ ඉතාලි රටට එන්න ඔබ ඒ අවස්ථාව මගහැර ගන්න එපා අනිවාර්යයෙන්ම ඔබ මේ රටට එන්න මේ සුන්දරත්වය මේ කියන දේවල් දැක බලා ගන්න විඳින්න පුළුවන් රටක් ඇත්තටම කුල බේද ජාති බේද ආගම් බේද නැති සොඳුරු නවාතැනක් මේ ඉතාලිය කියන්නේ. ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඔගොල්ලෝ මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් මේ ඉතාලිය රට තුල දැනගත්තා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න ලයික් කරන්න subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.